ඔයාලට මේ විදිහට කතා කරන්න හිතුවේ විශේෂයෙන්ම ඔච්චර තරහ ගන්න එපා කියලා කියන්නේ. ඒ තමයි චේතිය ජාතකයේ ධර්ම දේශනාවකදී මම මීට කලින් කරපු දේශනාවක කොටසක් කපලා අරගෙන ඒක සමාජ මාධ්‍ය ඔස්සේ ගිහිල්ලා අනේ ඔයාලගේ හිත රිද්දිලා කියලා මම පස්සේ දන්නේ. හැබැයි ඉතින් ඔයාලගේ හිත රිදෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම දේශනාව ඇහුවා. ඉතින් දුවේ පුතේ අර මම මේ දවස් ටිකේම කතා නොකර හිටියේ ඔයාලා නිවැරදි වේවි කියලා හිතලා. ඒ කියන්නේ මේ ජාතක කතාව කියුවාට පස්සේ ඒකේ තියෙනවා එතනින් පස්සේ පුතාලා උපදිනවා කියලා. උපදින පුතාලා වුණාට දෙමෝපියන් කී කරු වෙන්නේ නැහැ කියලා. අනිත් එක දූල උපදින්න හොරු කීම කියන එක කාරණයක්. ඔයාලා දන්නවද දන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ මහා කම්ම විභංග ඥානය කියනවා. කුසල් මැඬලෙන අකුසල් තියෙනවා. කුසල් මැඬලෙන කුසල් තියෙනවා. අකුසල් මැඬලෙන අකුසල් තියෙනවා. අකුසල් මැඬලෙන කුසල් තියෙනවා. ඒ නිසා සමහරලට එයා බොරු කිව්වට එයාට වෙන කර්මයක් ඉදිරිපත් වෙලා ඊළඟට ඒකෙන් එන විපාකේ වෙනස් වෙනවා. ඒ නිසා දැන් ඇත්තටම මේ දුවේ පුතේ ඔයාලා මේ තරහ ගන්න නැතුන් කවුරු ඔයාලා කවුරු හරි මගෙන් ඇහුවා නම් මට යොමු කරා නම් ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මේ දූල උපදින්න මේකමද බලපාන්නේ කියලා දුවේ පුතේ කෙනෙක් මැරුණාට පස්සේ ස්ත්‍රී ජීවිතයක් ලබන්න නැත්නම් පවුලකට ස්ත්‍රියක් උපදින්න හේතු වෙන කාරණා මට බය ගන්න විස්තර කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි මගෙන් ඇහුවා නම් මම ඒක විස්තර කරනවා. කවුරුවත් අහන්න නැතුන් ඔයාලා මේ මඩ බැන්නේ. ඉතින් බලන්න දැන් ඔන්න ඔයාලා හිතන්නකෝ කෙනෙක් අසාද බැන්දට පස්සේ මහත්තයා නෝනට බයි. දරුවෝ අම්මලාට බයි. දැන් මගින් බණ අහලා ඔයාලා මඩ බයිනවා. ඉතින් ඒ නිසා මේ ඔය බැනුම් කියන ඒවා ඔය තරහ ගන්න ඒවා ඉච්චර අපිට යහපත පිණිස පවතින්නේ. මේ ලෝකේ තියෙන ඔබ ස්වභාවය. ඒ නිසා දුවේ පුතේ ඔයාලට මම කියන්නේ අර ධර්ම දේශනාවල කෑල්ලක් අහන්න එපා. ශ්‍රද්ධා YouTube channel එකට ගියාට පස්සේ ඔයාලට සම්පූර්ණ දේශනාව අහන්න බලන්න. ඔය දේශනාවම සම්පූර්ණයෙන් ඇහුවොත් මම නම් හිතන්නේ රිදුන හිත සනීප වෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ මම ගොඩාක් උත්සාහ ගත්තා පහුගිය කාලවල වල. මොකද මමත් තරුණ වයසේ මහණ වුණේ. ඒ නිසා තරුණ ජීවිතවල දැවෙන තැවෙන ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් සැනසෙල්ලක් ලැබලා දෙන්න මම අවංකවම උත්සාහ කළා. මගේ ගුරුවරයා මාව පුහුණු කළා. මිනිසුන් දෙ යහපත පිණිස හිස් සංසිඳීම පිණිස හිත රිදවන් නැතිවීම පිණිස ධර්මයේ දේශනා කරන්න. ඉතින් ඒ නිසා ඔයාලගේ හිත්වලට සැනසිල්ල ළඟා කරවන්න ඔයාලගේ හිත් නිවන යසෝදරා මහරහත් තෙරණිය ඔයාලගේ හදවතට මම වඩම්මන් උත්සාහ කළා. මහා ප්‍රජාපති උත්තමාවිය ධම්මදින්නා උත්තමාවිය ඒ වගේම විසාකා උපාසිකාව ඔයාලගේ ජීවිතයට කැඳවාගෙන එන්න මම උත්සාහ කළා. ඊළඟට දුවේ පුතේ ඔයාලා තරහ ගත්තට පස්සේ මට පුදුම හිතුණා ඇයි දරුවනේ මටත් අම්මා කෙනෙක් ඉන්නවනේ මටත් අක්කා කෙනෙක් ඉන්නවනේ. ඒතර මං උපම් මව කුසට ගරහනවද කියන ප්‍රශ්නේ මට එනවනේ. හැබැයි දරුවනි අර හිත දූෂ්‍ය කරගත්තොත් ඒකෙන් රැස් වෙන අකුසලයේ ගැන ගුරුවරු අපිට අවවාද කරන නිසා අපි ධර්මයේ සිහි කරන්න උත්සාහ කරනවා. හැබැයි තරහ ගැනීම තුලින් ඒ හානිය වෙන්නේ ඔයාලට. ඒ නිසා දුවේ පුතේ එංගතුනි තරහ ගන්න එපා. තරහ ගන්න නැතුව කරුණු කාරණා විමසලා තීරණ ගන්න. අර ධර්ම දේශනාවල කොටස් කෑලි වශයෙන් අහන්න එපා. අනිත් එක මේ කවුරු හරි මගෙන් මේ ප්‍රශ්නේ අහලා තිබ්බනම් මම ඒකට උත්තර දෙනවා. ඉතින් අපි කොයිතරම් ධර්ම දේශනා කරනවද? අනිත් එක කර්මය කියන එක 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 ආකාරයෙන් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එතකොට පසුගිය කාලේ ධර්ම දේශනාවලදී නොඑක් ධර්ම දේශනාවලදී අර කර්මය පිළිබඳව කොයි කොයි පැත්තටද මේවා කැරකෙන්නේ කියලා අපි නොඑක් විදිහට ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් ඒව සම්පූර්ණයෙන්ම අහන්න. ඒ නිසා මම ඔයාලගෙන තරහ ගත්තේ නෑ. මම ධර්මයේ සිහි කරන්න උත්සාහ කරනවා. ඔයාලත් තරහ ගන්න නැතුව ඉන්න. ඉදිරියට ධර්ම දේශනා සම්පූර්ණයෙන්ම අහන්න. හොඳයි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.